මේ අනුන් වංචාවට හසු කරනවා කියන කාරණාව තමන් රැවටුනේ නැහැ කියලා හිතාගෙන තමයි නමුත් අනික් අය වංචාවට භාජනය කරන්න උත්සාහ කරලා තියෙන්නේ. හැබැයි ඒ අය දන්නේ නැහැ ඒ කාරණාව තුළින් අපි කොයිතරම් අගාධයකට වැටිලා තියෙනවද කියන එක. මේකට හොඳම උදාහරණයක් දෙන්න පුළුවන් තැනක් තියෙනවා අපේ ජාතක පාලියේ නිමි ජාතකයේ තුළින්. නිමි ජාතකය කියලා කියන්නේ ඒ නිරය පිළිබඳව කරුණු දක්වන අපූර්ව ජාතක කතාවක්. මේක දීර්ඝ සම්බන්ධයක් තියෙනවා මකාදේව මහරජුරුවන් ඉඳලා නිමි මහරජුරුව ගාවට එනකන් මේ කාරණාව දිගට සාකච්ඡා කරලා පැහැදිලි කරලා තියෙනවා සංසාරික ස්වභාවය සහ සත්පුරුෂයන් බොහෝ දෙනාට උපකාර කරපු හැටි. මේ නිමි ජාතකයේ සඳහන් වෙන්නේ නිමි කියන රජතුමා මාතලී කියන දිව්‍ය පුත්‍රයා විසින් එක් කරගෙන යන අපායවල පෙන්වන්නට. මොකද නිමි රජුරුව නිසා දෙව්ලෝ ගියපු පිරිස ඉතා විශාලයි. මේ අබුද්ධෝත්පාද කාලයක නිමි රජුරෝ යම් දවසක තමන්ගේ මාලිගාවට වෙලා සිල් සමාදන් වෙලා කල්පනා කරනවා මේ බ්‍රහ්මචර්යාව කොයිතරම් උතුම්ද, එහෙම නැත්නම් දානීය ඉතා උතුම්ද, බ්‍රහ්මචර්යාව උතුම්ද දානීය උතුම්ද කියලා. මේකට උත්තර හොයා කල්පනා කරගෙන ඉන්නකොට සක්‍රදේවීන්ද්‍රයන් වහන්සේ ඇවිල්ලා උත්තරයක් දෙනවා. දානීය හරි වටිනවා, හැබැයි ඊට වඩා බ්‍රහ්මචර්යාව හරි උතුම් කියලා. සුධර්මා දේව සභාවට රැස් වෙන්න බලාගෙන හිටපු දෙවිවරු සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ නැති නිසා විමසිලිමත් වෙ ඉඳලා ආපහු ආවට පස්සේ අහුව ස්වාමීන් කොහෙද ගියේ කියලා. මම ගියා නිමි රජුරු මුණ ගිහලා එන්න මනුස්ස ලෝකෙට. එහෙම සඳහන් කරාම මේ දෙවිවරු කියනවා අනේ ස්වාමීනි නිමි රජුරු බොහොම සනීපෙන් ඉන්නවද, බොහොම සතුටින්ද. මොකද එහෙම අහන්නේ මේ දෙවියන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඒ අබුද්ධෝත්පාද කාලේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා තියෙන නිමි රජුරු නිසා. නිමි රජුරු කියන සත්පුරුෂයාණන්ගේ වැඩපිළිවෙල නිසා. ඒ නිසා දෙවියෝ ඉල්ලීමක් කරනවා නිමි රජුරු අපිට දකින්න මෙහාට එක්කෙන්න බෑද කියලා. සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ මාතලී කියන රතාචාර්යා යවලා නිමි රජුරු ගෙන්න ගන්නවා. රජුරුවන්ට ආරාධනා කළා ඇති තරම් දිව්‍යමය කාමයේ භුක්ති විඳින්න කියලා. රජුරු ප්‍රතික්ෂේප කරනවා මේ ණයට ගත්ත කාමය විඳින්න නෙමෙයි මම මෙහි ආවේ, එන්න කියපු නිසා. මේ වැඩි කල් ඉන්නේ නැහැ, මට ඉක්මනට යන්න ඕනේ කියලා. රජුරු ටික වෙලක් දිව්‍ය ලෝකේ තියාගෙන රජුරු පිටත් වෙනවා. යනකොට මාතලීට කියනවා දිව්‍ය ලෝක ටික රජුරුවන්ට පෙන්නවා, යනකොට අපායවල ටිකක් පෙන්වගෙන යන්න කියලා. ආන් ඒ වෙලාවේ මාතලී එක එක අපායක් ගන්න රජුරු එක්ක යනවා. ඉතින් මේ අපායවල තියෙන දුක දැකලා රජුරු බොහොම බය වෙනවා. එක අපායක් ගාවට ගියහම යමපල්ලෝ නිර්සතුන් සීමාවක් නැති ප්‍රමාණයක්, නිකන් අර ගොපල්ලා ගවයෝ දක්කගෙන යනවා වගේ ගව ගාලට. මේ නිරිසත්තු ටික ගිනිගත්ත යකඩ පොළොව උඩ ගිනිගත්ත පොළු වලින් පහර දෙමින් පන්නගෙන යනවා. මේගොල්ලෝ අවුරුදු කෝටි ගණනකින් කෑම කාලා නැහැ. කර්මය නිසා මැරෙන්නෙත් නැහැ, මෙරි උපදිනවා. අවුරුදු කෝටි ගණනකින් වතුර බීලත් නැහැ. නිරේ දැඩි තාප රශ්මිය නිසා, ගිනි රශ්මිය නිසා පිපාසාව එන්න එන්න උත්සන්නයි. මේන් මෙහෙම යන ගමන් මේගොල්ලෝ දකිනවා නිල්ම නිල්පාට වතුර පිරිච්ච ගඟක් තියෙනවා. ගඟේ තියෙන දෙපස තියෙන වැලි ඉතාම පිරිසිදු වැලි. මේ ගඟට බහින්න කිසිම තැනකින් බයක් නැහැ, ඕනෙම තැනකින් බහින්න පුළුවන්. ගඟ ඉවුරු කොළම කොළපාටට තනකොළ වැවිලා බොහොම සාරවත් ගස් වැවිලා මේ ගඟ දැක්කට පස්සේ මේගොල්ලන්ගේ වතුර පිපාසයෙන් දෙගුණ තෙගුණ වෙනවා. ඒයින්ද හැමෝම එක දිගටම පැන්න ගඟට වතුර බොන්න. හැබැයි මේගොල්ලෝ වතුර බොන්න කියලා ගඟට පැන්නත් එක්කම අර කොළපාටට තිබිච්ච ගඟ ඉවුර සම්පූර්ණයෙන් ගිනිගත්තා. අර වැලිත් රත් වෙලා ගිනිගත්තා. ඒත් එක්කම ගඟේ තියෙන වතුර වේගෙන් හිඳිලා ගියා. දැන් වතුර හිඳිලා එතන තියෙනවා අඟුරු. ඒ තියෙන්නේ දර අඟුරු නෙමෙයි කියලා සඳහන් කරනවා. සාමාන්‍ය කෙනෙක් බැතහුලම් කරලා කමතක අස් කරලා දානවා බොල් ටික. ආන්ගේ බොල් කන්දට ගිනි තියාම ඒක දවස් ගානක් පිච්චෙනවා. එහෙම පිච්චිලා එකතු වෙන බොල් අඟුරු කන්ද කළු පාටට පේන්න තියෙනවා. නමුත් ඇතුලේ ගින්දර. බොල් අඟුරු දැන් අර ජලයේ හිඳිච්ච තැන සම්පූර්ණ තියෙන්නේ බොල් අඟුරු කන්දක්. අරගොල්ලු පිපාසය නිසානේ පැන්නේ. දැන් ඒ පිපාසය දරාගන්න බැරි නිසා අර බොල් අඟුරු දෝතින් අරගෙන බොනවා. තනිකරම අඟුරු බොන්නේ. මේක දැකලා නිමි රජුරෝ ගොඩාක් බය වුණා. බයවිල ඇහුව මාතලී අර විදිහේ දුකක් විඳින්නේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොනවා කරපු අයද? ආන් ඒ වෙලාවේ නිමි රජුරවන්ට මාතලී සඳහන් කරනවා ස්වාමීනි මනුස්ස ලෝකේ ඉන්න කාලේ හොඳ වීවලට බොල් වී කලවම් කරලා දීපු අය. ඒකේ අනුරූප විපාකයේ තමයි ඒ ඇයිට බොල් අඟුරුම වොන්න වෙලා තියෙන්නේ. එතකොට මේ කාරණාව තමයි එතන පැහැදිලි කරන්නේ.
එතකොට මේකට අනුරූප වෙන දේවල් සියල්ලම මෙතෙන්ට අයිති වෙනවනේ. මුං ඇටවලට වෙනත් ධාන්‍යයක් කලවම් කරන්න පුළුවන්. හාල් වලට ගල් කරවම් කරන්න පුළුවන්. සීනි වලට බර වැඩි කරගන්න ඕන නිසා සමහර අය වතුර ටිකක් කලවම් කරනවා වෙන්න පුළුවන් යම් ප්‍රමාණයක්. එතකොට මේ හැම දෙයකින්ම කරලා තියෙන්නේ පාරිභෝගිකයාව වංචා කරලා තියෙන්නේ. එතකොට සමහර ලාඩ සමහර බීම වර්ගවල සමහර ආහාර වර්ගවල කල් ඉක්ුත් වෙච්චාම ඒ ලේබල් එක ගලවලා වෙන ලේබල් එක කලවලා එහෙමම දෙන අවස්ථා පිළිබඳව මේ නොඑක් තැන්වලින් අපිට අහන්න ලැබෙනවා. කල් ඉක්ුත් වෙලා තියෙන ආහාර පාරිභෝගිකයා නොසලකිල්ලෙන් ගන්න බව දැනගත්තාම ඒ අයට එහෙමම දෙන අවස්ථා පිළිබඳව අහන්න ලැබෙනවා. හැබැයි ඒ හැම එකකටම අනුරූප විපාකයක් ඒගොල්ලන්ට තියෙනවා. ඒ අරවාගේ භයානක විපාකයක්. එතකොට මේ කාරණාවේදී ඒගොල්ලෝ මුලාවටපත් කරන්නේ සාමාන්‍ය මිනිසෙක් වෙන්නත් පුළුවන්. එතන ශ්‍රද්ධාවන්තයෝ ඉන්නත් පුළුවන්. එතන සීලවන්තයෝ ඉන්නත් පුළුවන්. ඊළඟට ඒ මුලාවේ ප්‍රතිඵලයක් හැටියට සමහර අය ඒ භාණ්ඩ අරගෙන ගිහිල්ලා දානෙට යොදනවා. එතකොට එහෙනම් සීලවන්තයාට තහානියක් කළා. ඊළඟට දානීය පිළිගන්න උතුම් ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාටත් හානි කළා. ආන් ඒ නිසා තරාතිරම දන්නේ නැති නිසා ඒ අයට රැස් වෙන අකුසල් කන්දරාව කොච්චරද කියලා සඳහන් කරලා ඉවර කරන්න බැරි තරම් හරි භයානක අකුසලයක් තමයි රැස් වෙන්නේ. ඒ වගේම බේරෙන්න මේ විපාක විඳින්න වෙනවා. ඊළඟට මේ උතුම් සිල් ගුණ වාගේ දේවල් ආරක්ෂා කරගෙන යනකොට ඒ සිල් ගුණ ආරක්ෂා කරන්නත් කෙනෙක් තුල පූර්ණ වූ නිදහස් මානසිකත්වයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එදිනදා වැඩ කටයුතු පිළිබඳව නෙමෙයි. අපි මේ විදිහට සඳහන් කරුවොත් දැන් අපි සමහර වෙලාවක සමහර තැනක ලොකු ආපන ශාලාවකට ගියහම බඩු ගන්න. බඩු විකුණන වෙළඳසැලකට ගියහම සමහර තැනක තියෙනවා විදුලි ආලෝකයක් දැල්වලා එතන හැම වෙලාවෙම සද්දයක් එනවා. ඒ ආලෝකයේ තියෙන ওই මැස්සෝ වගේ සත්තු ග්‍රහණය කරගන්න. ඒ සත්තු හැම වෙලාවෙම ගිහිල්ලා අරක වෙදිච්චහම ඒ මැස්ස පුපුරලා යනවා. සමහර පෞද්ගලික රෝහල් වලත් අපි ඒක දකිනවා. විශේෂයෙන් මැස්සෝ මදුරු වගේ අය මරන්නම වෙනම කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ අතේ පොඩි උපකරණයක් තියෙනවා. ඒකෙන් මැස්සෝ මදුරු ඉන්න ප්‍රදේශය විනාශ කරලා දානවා යාලා. අපි කියමු ඒ රෝහල අයිතිකාර කෙනා. එහෙම නැත්නම් අර ආපන ශාලාව, එහෙම නැත්නම් බඩු විකුණන තැන, කෑම කඩේ, ඒ හැම තැන්වලම ඉන්න අයිතිකාරයෝ බොහොම ශ්‍රද්ධාවන්තයි. ඒගොල්ලෝ සිල් සමාදන් වෙලා සිල් ආරක්ෂා කරගෙන කටයුතු කරනවා. නමුත් අපි කෑම කඩේ කැරපුත්තු ටිකක් මැස්සෙක් යම් ප්‍රමාණයක හරි දැක්කොත් සමහරලාට විදේශිකයෙක් වගේ කෙනෙක් ඒ කඩේට එන එක ප්‍රතික්ෂේප කරනවා. ඒ හින්දා එවන් අය ගෙන්න ගන්න ඕන නිසා කඩේ බොහොම පිරිසිදුව තියෙන්න ඕනේ. ආන් ඒ නිසා එහෙනම් කැරපුත්තු සහ මැස්සු මරණ වැඩපිළිවෙලක් නැති කරන වැඩපිළිවෙලක් හදලා තියෙන්න ඕනේනේ. දැන් එතකොට කෙනෙකුට උපදෙස් දීලා තියෙන මැස්සෙක්වත් ඉන්න දෙන්න එපා. ඒගොල්ලන්ට මේ මැස්සෝ වාගේ අය විනාශ කරන උපකරණත් ගෙනත් දීලා තියෙනවා. ඒ දීලා මෙයා ගිහලා සිල් ගන්නවා. ඉතින් පානාති පාතා කියන ශික්ෂාපදේ හරියටම සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද අර කෙනෙකුට බොහොම සැපසේ පව් කරන්නත් පුළුවන්. තව කෙනෙකුට බොහොම දුකසේ පව් කරන්නත් පුළුවන්. ඒකට උදාහරණයක් ඇටින් සඳහන් කළොත් කෙනෙක් ප්‍රාණඝාතය සඳහා පිරිසක් යොදවනවා. අපි කියමු දීවර කණ්ඩායමක් හොඳට යවනවා කියලා. එතන ඉන්නවා ප්‍රධාන නිලධාරියෙක්. කියන්නේ එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රධානියා. එයා බොහොම සැපසේ ගෙදරට වෙලා වායු සමීකරණය කරන කාමරයක ඉඳගෙන අර ගොල්ලන්ට දැල්ලාම් පන්න බෝට්ටු ටික ඔක්කොම දීගෙන ඒගොල්ලන්ට කියනවා ගිහිල්ලා ඒ කටිත කරගෙන එන්න. එතන ගිහිල්ලා ඒගොල්ලන්ගේ දැලට මාළු 100ක් අහු වුණොත් එක්කෙනෙකුට මාළු 100ක් මරාපු පාපේ අල්ලපු කෙනාට එනවා. අර ගෙදරට වෙලා ඉන්න කෙනාට අර බෝට්ටුව දවස් 4ක් බහුදින යාත්‍රාවක් වගේ ගිහිල්ලා මාළුව ලක්ෂයක් විතර මරාගෙන එනවනම් ගෙදර ඉන්න කෙනාට මාළුව ලක්ෂෙකම ප්‍රාණඝාතයේ බාර ගන්න වෙනවා. එයා බොහොම සැපසේ ඉඳලා පව් කරගන්නවා. අරගොල්ලෝ දුකසේ ගිහිල්ලා සීතලේ ඉඳලා මහන්සි වෙලා ඒත් පව් කරගන්නවා. නැන් ඒ හින්දා මේ සිල් ආරක්ෂා කරගෙන මේ විදිහට යන ගමන අනුන් විවේචනය කරන්නේ නැතුව, අනුන් මුලාවටපත් කරන්නේ නැතුව, අනුන් රවට්ටන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ හරියට ගමන් කරනවා නම් අපි මේ කාරණාවල් හරියටම පිළිපදින්න වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් කෙනෙක් වංචා කරනවා කියන එක ලොකු කුසල කර්මයක්. ඒ වංචාව එක එක මූණවරවල් වලින් කරන්න පුළුවන්. අන් ඒ නිසා උතුම් සීලයක් ආරක්ෂා කරගෙන මේ ශාසනයේ හැබෑ බුද්ධ ශ්‍රාවකෙක් හැටියට මේ ගමන යන්න නම් අපිට ලොකු ප්‍රඥාවක් තියන්න ඕනේ. හිතන්න හුඟක් කාරණා තියෙනවා. එහෙම නැතුව වංචනික ලෙස මේ හරිහම්බ කරන්න ගියාට මේ ජීවිතේ යමක් අපිට ලැබෙයි, ඒ වුණාට අපිට සසර ජීවිතෙන් නම් බොහොම අවාසනාවන්ත ප්‍රතිඵල තමයි හම්බ වෙන්නේ.